ජෝමල් පේසෝබිද හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක්ද අද අධිකරණ අමාත්‍යංශයට පැමිණ ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළා. ජනතාව සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිය සම්පූර්ණයෙන්ම විනාශ කරන ආකාරයේ ඒකාධිපති ප්‍රයත්නයක් මේ ත්‍රස්ත විරෝධී පනතෙන් පැහැදිලිව පේනවා. මේ යටතේ බලතල හිමි වෙනවා පොලිසියට මහජනතාවගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න. ඒ ක්‍රියාවන්හි බරපතල භාවයේ තීරණය කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරේ. මැනවින්ම පේන කාරණාව තමයි පොලිස් කොමිසම ක්‍රියාත්මක නොවන පදනමක් යටතේ. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පැවරෙන බලය අසීමිතයි. පැහැදිලිවම දන්නා කාරණාව තමයි පොලිසියේ ක්‍රියාකාරීත්වය බොහෝ විටම දේශපාලන අධිකාරියේ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වන බව. පොදුවේ ඉදිරිපත් කරන ධර්මදේශනාවකටත් විරුද්ධව මේ ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක කරන්න පුළුවන් වී ඇතැම් විට මොකද එහි බරපතලකම තීරණය කරන්නේ පොලිසිය නිලධාරීන්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.